තමුසලා දෙන්න මෙතන මොකද කරන්නේ? තමුසලා දෙන්න මේ වෙලාවින් වර්ක්ෂොප් එකේ නේද? ආ? චේප් මේ චෙක් වගේක් බලන් ආවිස. මේ සර් දන්නවනේ ඇකවුන්ට්ස් එකේ උන්ගේ හැටස අපි ඉස්සරහ හිටගෙන හිටියේ නැත්නම් උන් චෙක් ලියන්නේ නැහැ. හරි ෂෝක් අම්මයි පුතාලා දෙන්නයි. නවතිස්ස මෙව තමයි බල බල ඉන්නේ නේ? ආ? දෙන්දුවට ළමයි හදන හැටි මතක් වුණේ. මම මෙතන මේ විත්ති හතර මැද ළමයි දෙන්නෙක් එක තට්ට තනියම දැන් දහන්නේ ළමයි හදන හැටි. හොඳයි සෑහෙන අද පොඩක් වැඩ වැඩි වගේ අපි. ඒක තමයි පොඩක් වැඩ වැඩි වගේ නේද? අපි ආදරය කරන චරිතයක් වන සම්බන්ධ කරගෙන අද දවසේ අපි ඕනේ හැබැයි තරගයට වෙන කවුරුත් නෙවෙයි හිරු ටීවී හරහා මේ දවස්වල හැමෝගෙම ආදරේ වැඩි වැඩියෙන් දිනාගත චරිතයක් දිවිතුරා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන සුවිශේෂ චරිතයක් සම්බන්ධ වෙනවා මේ විදිහට විනාඩියක අපි යෝගිය බාරගන්න. හරි අපිට කලින් අඳලා තිබු ගන්න. දැන් දිවිතුරා ඩ්‍රාමේ කියව ගමම මේනම කියව ගමම කට්ටිය දන්නවා කවුද මේ කියලා. සේපිය එහෙමත් නැත්නම් සුචීත ප්‍රියා ඔන්න ලෑස්ටි ආදරණීය කලාකරුවා අපේ ඕනෑ බෑ ගේම් එක ප්ලේ කරන් අපි කතා කරමු නේද? වැඩි විස්තර දැනගන්න. අනිවාර්යම අනිවාර්යම අපි යනවා මේ වෙලාවේ සුචීත ප්‍රියා ආයිබෝන් සුබ සන්ධ්‍යාවකයි. සුබ සන්ධ්‍යාවක්. අතරම දවස බොහොම ඉක්මනට ගිවිලා යනවාද? සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අද දවස අල්ල ගන්නත් හරිම අමාරු තත්ත්වයක් තිබුණේ. මොකද ඒ තරම්ම කාර්යබහුල චරිතයක් මේ දවස්වල. නෑ අතරම මේ අද තමයි දුලීකට මට පොඩක් විවේකයක් හම්බෙච්ච දෙන්නට විවේකයක් හම්බෙච්ච දවස. ඉතින් පහුගිය දවස් ටිකේ පොඩක් මහන්සිලා වැඩ කරාසම මේ නිදි මරාගෙන වැඩ කරා. අතරම කියනවා යන්න එන්නත් වෙනම කාලයක් ගත කරන්න බෑ. ඉතින් ඔක්කොමත් එක ඉතින් අපි අද දෙන අද හිටියා shopping ගියා. shopping නෙමෙයි අතුළු ගියා නම් ගෙදරට බඩු ගේන්න ගියා. අද තමයි පොඩ්ඩක් විවේකයක් උනේ ගෙදර වැඩ ටික කරගන්න නේද? ඔව් ඉතින් විවේකයක් කියලා කියන්නේ ඉතින් ගෙදර වැඩත් එක්ක බලුවා ඉතින් විවේකයක් නෑ. රයිට් ඕකේ. අපි නම් දැන් මේ විනාඩියක අභියෝගයක් අපි දෙන්න කියලා හදන්නේ. අපි තේමිය කියනද සුජීව කියනද? තේමිය කියනද සුජීව කියනද? ඔකේ කොහොමද? පහසු එකද මම කොම සුජී මේ කිසි වෙනසක් නැහැ නමුත් වඩා හොඳින් ඔයගලන්ට වඩා හොඳින් දැනෙන මොකද මේ දැන් මේ අපි තුමේ මේ ගේම් එක ඇතුලේ මම දින්නොත් එහෙම මම සුජීව පරාතුත් තේ අපි දැන් කෑ ගහයිද දන්නේ පරදුනොත් එහෙම අනේ නෑ මම ඊට වඩා හාස්පසි වෙනස මම ඇත්තට මේ ඇත්තට මේ සමහර කට යාන මම ඇත්තටම එහෙම බොහොම ඉක්මනට තරහ යන කෙනෙක්ද එහෙම කියලා ඇත්තටම එහෙම නෑ ඉතින් තරහා යන්න ඕන ලාට මං ඉතින් ගිනි කඳු නිතර පුපුරන්නේ නැහැ නේ ඉඳ හිට පුපුරනවා එතකොට පොඩක් සරයි. හරි නේද මේ ඉතින් බයි මම තර කොන්දේසි ටික මතක් කරන්නම් ඔව් නෑ බෑ කියලා වචන තුන කියන්න බෑ. ඔව්. තනි වචනෙක උත්තර දෙන්න බෑ. එකම වචනේ තුනක් තරක් කියන්න බෑ. තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. මේ හැම දෙයකටම විනාඩි කාලයක් තමයි තියෙන්නේ. විනාඩි කාලය තුළ හිත එක්තැන් කරගෙන වැඩේ කරන්න පුළුවන්. මම දන්නවා ඔයාලට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමුද? රෙඩිද? රෙඩි. වයි චෝකේ බන තුනයි දෙකයි. එකයි. විනාඩි කපි යෝගිය බාර ගන්නවා. සුචීව. ආයි ගෝන් වාසනාවන්. ආයි ගෝන් වාසනාවන්. කොහොමද ජීවිතේ මේ දවස්වල? ඉතාම හොඳයි. ලොකු ප්‍රශ්න ගැටලු මොකද නේ වේග පාරුවේ ඉන්නවනේ හොඳින් ඉන්නවා ඇත්තටම කියනවා නැති මේ රටේ තත්ත්වෙත් එක්ක අපිට ඉන්න පහසු විදිහට අපි ඉන්නවා ඔව් ලොකු ගැටලුවක් නැහැ හැබැයි එහෙම මං හිතන්නේ අපි එහෙම කියන්න එක හොඳ නැහැ නේ නැහැ හොඳයි සතහන කොණ්ඩේසියක් කඩ කෙරේ නැහැ කියවුණා නේ ඕනම චැලෙන්ජ් එක බාර ගන්න චරිතයක් තමයි කියලා තේන්නේ සුජීව කියන්නේ තුනයි දෙකයි එකයි රංගන ජීවිතය හරි අමාරුවක් නැහැ බෑ නේද මේ දවස්වල ඇත්තටම අමාරුයි රඟපාන කියන්නේ මේ සුළුවෙන් හිතුවට බලන තරම් ලේසි නෑ එහෙමද ඉගෙනගෙන කරන්න ඕනේ ඉගෙනගෙන මම දන්නවා මොකද ඒ පැත්තෙන් නේද අදින ඇක්කලා තියෙනවා නේ අධ්‍යයන කරලා තියෙනවා රයිට් ඔකේ මේ පොඩි කාලේ මේ සාමාන්‍ය මේ තරුණ දැනුතරුනේ තමයි මුලින්ම මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දුෂණයකට කතාවක් තියෙනවා ඇත්තද ඒක
ව්‍යාපාර විෂය එහෙම නැහැ නේ කොහොමද එහෙම කියන්නේ එහෙම එක නැද්ද අර වතර ගන්න නේද දාන්න දීවාගෙන ඔබ දිදෙන්නේ ඉතාලම හොඳයි හොඳින් කරගෙන යනවා ඉන්න ටීම් එක ඒගොල්ලෝ ගැන ඉතින් කියන්න දෙයක් නැහැ නේ ඒගොල්ලෝ හරිම සුන්දරයි සුන්දර විදිහට ජීවිතය සාමාන්‍ය ජීවිතයක් වගේ ගත කරගෙන යනවා නේ එහෙම තමයි කියන්න ඕනේ අතට රයිට් ඕකේ විනාඩියක් ලස්සනට කතා කරලා තරගෙන් චෙක් ලයික් කරනවා මොකද හිතන්නේ सतोष सुजीव प्रिया अबे नूनू सुम सुबह तुम आए ये मनाए वाव वाव मैं अत्तर में सहन नहीं हुआ कतार करना चाहिए ना अत्तर में मैं हलाबे अभी तक दक्षिण देवांत चारित्र एक तमाई ये भी तो संबंध भी आदरणीय चारित्र या हम हम गुड़ाक आदर में कमेंट्स मांगे तो नहीं यार पहना ना गुड़ाक काटिए आदर ही तेमी है कि ये ला कमेंट करने वा अनिवार्य हदवती आदर गौरव लवदारीदवसक प्रतिक्षेप करवांगे හරි අයි සුජීව කියන චරිතය විතරා ඩ්‍රාමකේ මේ 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 සුජීවනේ තේමිය කියන චරිතය ගැන අයියට මොකක්ද හිතෙන්නේ චරිතයට කැතින ආදරේ කැමැත්තේ දේවල් ගැන අපි කතා කරොත් එහෙම ඔව් මට ඇත්තටම කියනවා නම් ඒ චරිතය ආගන්තුක චරිතයක් ආගන්තුකයි කියලා කියන්නේ දැන් එහෙම අපිට දැන් හැමදෙස්සෙම අපිට සමීපම කේක අපිට ලැබෙන්නේ නැහැ රඟපාන්න ගියාම නමුත් ආගන්තුක කියලා කියන්නේ දැන් ඇවිල්ලා ටෙලිවිෂන් එකේ කට්ටියත් එක්ක මම සම්බන්ධල වැඩ කරත් ටෙලිවිෂන් එක يعني ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් කෙනෙක් කියන කෙනා විශේෂයෙන්ම රියැලිටි ප්‍රෝග්‍රෑම් සම්බන්ධව එහෙම අය මම අසුරු කළා තියෙන ප්‍රවණතාවය අඩුයි නමුත් මම මේ වැඩේට ආවට පස්සේ චාමර මට බොහෝ දේවල් ඒ පසුබිම හැදුවා ඇත්තටම මගේ ඒ චාමරටේ ගෞරවය හිමි වෙන්න ඕනේ චාමර මාව එක්කන් ගිහිල්ලා ඔය हिरू मेगास्टा हिरू के रियलिटी प्रोग्राम मट पेन्नवा अभी मम ओ बी बस इलाकोट ये मत मट समय ब्रीफ करा मे मे मैं सिद्धवेन के मम एक्सपीरियंस इतकोट एक्म पीटपति चरते सह सामर मट चरते बिल्कुल कियपूदेवा एक मम समाज चामर चामर की हरकंकर दीवाणवा मचो की चामर की क्या चामर के मचो चामर तम कथा करे आने की चामर उन्नत करें हरी मूंदर मैं हरी आदरे कर अब तेमी आने पत्र तेमी इट पड़ा तमंगे बेटे अतुले तमंगे तमंगे प्रोग्राम में का हिट कर गाना तमंगे प्रोग्राम में का इसराट के नहीं आना पुतुमा कर बोक्के मारे पिके एक तरह में हरिम बच्चे ने बोक्के में बहले वैध करने के ने ये तो कोटे या एक आते कम उठिंग ने प्रेशर का त्याग बाला पान में ये उपको मत के तमा या ये वैध सक्सेस कर गाना हदन इतनी अरे दें अलूट जेनरेशन ने के तमा ये तेमी वैध कराने ये वैध करने क्या तू ले तेमी हम तीस मुद्सा करने तमुन दान दे उन तक खेल दिल उम्मत तारकन में वैध यान इतने के तमा वैध किया ने इतनी मांग इतनो एक तरह विदेकिंग का तू तेम तेमी यार बहुम क्या को कहाना तारा है ना हम कहने की तमा आप दाखिल नहीं कराने नमूत हम मनुष्य तुलम
මානුෂික පැත්තක් තියෙනවා මං හිතන්නේ ඒක තමයි හොයාගන්න මං ඒ කැලට මාර ආදරේ තේමිය වගේ වැඩේට බැහැලා වැඩේ කරන ඒ ඒක මං හිතනවා වටිනවා කියලා හැබැයි එතනදී මම වෙනස් වෙන්න මං ඊට වඩා හරිම සුන්දරයි මං එහෙම කෑ ගන්න කැමති නෑ ඒක අමාරු මොකටද ඒ ප්‍රශ්න වලට මගේ ඔළුව අවුල් කරගන්නේ ඔළුව අවුල් දැන් තේමිය චරිතය ලස්සනට රඟපානවනේ කතා දෙකක් නෑනේ හැමෝම කියනවා අයි සුපර් කියලා හැමෝම කියනවා බය වෙන දෙයක් නෑ නියමනවා කියනවා නියමනට වැඩේ කරනවා කියලා දැන් එළියට බැහැල යනකොට කොහමද රසිකයන්ගේ ලැබෙන ප්‍රතිචාර ඉතාලම හොඳයි ඒක මං හිතන්නේ මේ මම දැන් මට ඇත්තටම මේ මෑත කාලේ මම වැඩ කරන දේවල් එක්ක තේමිය සම්බන්ධව තමයි බොහෝ දෙනා කතා කරන්නේ මං ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනවා අඩුයි ඉතින් මට FB එකේ වුණා සමහරවිට එන මේ කමෙන්ට්ස් ඒවා එක පැත්තකින් එහෙමයි අනිත් එක තැනකට ගියත් ඒ බොහෝ දෙනා තේමිය කියන නමින් කතා කරන්න සහ ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරය තමයි අර අර මේක ඇතුලේ තේමිය ගාන ගේම් ටිකට තමයි මිනිස්සු ගොඩක් කැමති මොකද ගාන ඉතින් ඒකට තමයි කැමති ඒක මං හිතන්නේ මේ මේ ඇත්තටම ඒක පිළිබඳ අපි නරක පැත්ත නෙමෙයි දකින්න ඕන කැම තිස්සෙම කැම එක නෙමෙයි ඒක ඔයාගේ ජොබ් එක ඇතුලේ ඒ ජොබ් එක කරන දරන ට්‍රයි එක ඉතින් මං හිතනවා මිනිසුන්ට ඒක අවුලලා දෙනු මිනිස්සු ආදරය කරන්නේ ඒකත් එක්ක ඉතින් මේ අයියේ දැන් දිවිතුරා මේ ආපු ගමනේදී මේ තමන්ගේ ජීවිතේ තමන්ට ළඟින් ඉන්න චරිත තමයි තමන්ට හයියක් වෙන චරිත තමයි දුකට සැපට ළඟින් ඉන්න දුලිකක් අදුලික අමාරපණ වගේ ආදරණීය බිරිඳ බිරිඳ මොකද කියන්නේ ඔයගේ චරිත ඉතින් මේ බිරිඳ දැන් මේ ඩ්‍රාමා එකේ ආදරණීය බිරිඳව වෙලා ඉන්නවා ඒක අපේ අපි මේ වැඩේ කතා කරනකොට නමුත් දුලික එකට කාස්ට්ලා තිබුණේ වැඩේ පටන් ගන්නකොට මම මගේ ෆැමිලි එක පෙන්නනවා කියන එක තිබ්බා නමුත් ඒක මේ පස්සේ මම දන්නෙත් නැහැ මේ මේ ඇත්තටම කූ එක කියන්නේ චාමර්ලා ඒගොල්ලෝ කට්ටිය විරාජ්ලා විරාජ් වැලිවත් එතකොට නිවන්තල තමයි කට්ටිය ඩිස්කස් කරලා තමයි අවසානයේ දුලීකා මේකට ගේන්න ඕනේ මම ඒක මුලින්ම මට කිව්වාම මම පුදුම වුණා සා මම එනා වුණා පිස්සුද කියලා ඇරුවා ඒ පස්සේ නමුත් අවසානයේදී දුලීකා මේ වැඩේට සෙට් වුණා සා දුලීකා ඉතින් වැඩ කරගෙන යනවා දැන් ප්‍රතිචාර සම්බන්ධයෙන් දුලීකාට හැබැයි මම කලින් කිව්වා මේ මොකද ඔච්චර සැරට කෑ ගහන්නේ කියලා නමුත් ඇත්තටම දැන් දැන් තමයි තේමිය පිළිබඳව හරි එක පේන්න පටන් ගන්නේ තේමිය ගෙදර තියෙන ප්‍රෙෂර් එක රා ජොබ් එක ඇතුලේ තියෙන එක ඒවත් එක්කනේ ලියන්නේ ඉතින් අපිට එකපාරටම මිනිස්සු ගැන ඩිසයිඩ් කරන්න බෑ දැක ගමන් මේකේන මහා සතෙක් වගේ ඒවා කියන්න බෑ ඒ පස්සේ තමයි තේරෙන්නේ මිනිස්සුන්ගේ ඇතුළාන්තේ වෙන එකක් තියෙනවා වෙන චරිත තියෙන්න පුළුවන් නේද ඒක තමයි ඇත්ත කාරණා මේ කමෙන්ට්ස් ගොඩක් එනවා අයියේ දුලික අක්කව පෙන්වන්න කියලා අපිට පුළුවන්කමක් තියෙද දුලික අක්කත් එක්ක කතා කරන්න මේ වෙලාවේ මේ මේ දුලික අපි දෙන්නා තාම උදේටයි දවල්ටයි දෙකටම දුලික මොකද අපි දැන් නැගිටින පොඩක් පරක් වුණා එක පැත්තකේ දුලික දැන් ඉන්න තත්ත්වය මං හිතන්නේ හොඳ වෙයි කියලා දුස දුලික කැමති වෙයිද ගෙදර යන ගම මේ මේ ඕ I think ඔව් වෙනම නම අපි කතා කරමු ඉතිරි කම යන්නේ හරි හරි දැන් මේ 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 දුලික අපි ගැන කිව්ව නිසාම මට මතක් වුණේ මේ ලෝරන්ස්ගේ මනමාලි වෙදිකා නාට්‍ය මේ තමයි ජීවිතය හා සම්බන්ධයි නේද ආ මට ජීවිතේට සම්බන්ධයි කියලා කියන්නේ ඇත්තටම කියලා කියනවා නම් ඒක නාට්‍ය ඒ නාට්‍ය හරහා අපි දෙන්නයි ගොඩාක් විශාල දේවල් ටිකක් ඇත්තටම අපි දෙන්නගේ ලයිෆ් එක ඇතුලේ වුණා. අපි දෙන්නයි කියන්නේ එකට වැඩ කරන්න පටන් ගත්ත පළවෙනි නිර්මාණය තමයි ඒක. ඒ කියන්නේ මම අයියා එකතු වෙලා අපි ප්‍රොඩක්ෂන් එකක් කරමු සහ මම ඩිරෙක්ට් කරන්න සහ ඔය කියන කාරණාවල් එක. එතකොට ඒක ඇතුලේ ඒක සක්සස් වුණා අපි බලාපොරොත්තු වෙච්ච විදියටම. බලාපොරොත්තු වුණාට වඩා සක්සස් වුණා කිව්වොත් හරි. ඇත්තටම දුලිකන මුලින්දන් ටාගට් එකක් තිබ්බ අපි වැඩක් කරනවා නම් ඒ වැඩේ පොඩ්ඩක් මිනිස්සු අතරට යන්න පුළුවන් වැඩක් කරමු කියලා. ඉතින් ඒකත් එක්ක වැඩේ සාර්ථක වුණා. ඒ සාර්ථක වීමත් අතරා අපිට දර්ශන වාරය විශාල ප්‍රමාණයක් ලෝරන්ස්ගේ මනමාලියක යන්න පුළුවන්කම ලැබුණා. විශාල ප්‍රේක්ෂාගාරයක් ඇතුණ හැමතිස්සෙම පිරි ඉතිරිගේ ප්‍රේක්ෂාගාරය ලෝරන්ස්ගේ මනමාලි වටා එක්රොක් වුණා. ඉතින් ඒ හරහා අපි යම් යම් චරිත වැඩ අපි කරා. ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙලදී මම හිතනවා හරිම සන්තෝෂයට කාරණාවක් ඒක. දැන් මේ 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 මට පොඩි පොඩි දෙයක් මට මතක් වුණා මේ මං අහලා තියෙන විදියට මේ අර දැන් කසාද වැදලා අර අපි අත්සන් කරන්නේ අත්සන් කරලා ඉවරලා යන්නේ රියසල් එකට නේද ලෝරන්ස්ගේ මනමාලි ඔව් නෑ ඒ කියන්නේ මේ දැන් ඇත්තටම අපි මේ දවස් ටික අපි දෙන්න ෂෙඩියුල් කරගෙන තිබිච්ච වැඩ කිපය දැන් මේ වැඩ කරනවා වගේ තමයි ඉතින් අපි දෙන්නා
තාමත් වැඩ කරන්නේ ඉස්සලා වැඩි හේතු තමයි මූලිකත්වය දෙන්න දැන් දුලික මොන යම් හේතු යෝග හරි අපි අපි දෙන්නගේ තියෙන වැඩත් එක්ක අපි ඒව එදෙස් වෙලා වැඩ කරන්නේ ඉතින් එතකොට ඔයා ෂූටින් යන්න එපා ඔයා අරක කරන්න එපා ඔයා මේක කරන්න මේ වැඩේ තමයි කරන්න ඕනේ ඇයි ඔයාට අපේ ජීවිතේ වැදගත් දෙයකට ඇයි ඔයාට කැප කරන්න බැරි වගේ ඒවා නැහැ අපිට තාමත් ෆස්ට් ආර්ට් කියන එක අපි තාම කරන්නේ ඒක ඉතින් ඒක ඇතුලේ අපි වෙලාව හදාගෙන දැන් අපි දැන් කන්න වෙලාව හදාගෙන තියෙන්නේ ඉතින් මේ වැඩ ආස්සේ තමයි තේ වෙන්නේ ඉතින් ඒක ඒක මම හිතනවා එක එක හැමෝගෙම ජීවිතේ ජීවිතේ ස්වභාවය එක එක විදියයි නේ එක විදිය නෑ නේ ඉතින් අපි හරි සම්ප්‍රදාන කුල ජීවිතයක් නේ අපි ගත කරන්නේ අපි දැන් ඊට වඩා බොහොම ආත්පසෙ වෙනස් ජීවිතයක් ගත කරන්න ඉතින් ඒක ඇතුලේ එන්ජොයි කරනවා හැමදේම ඉච්චරයි වැඩ කරන එක ඇතුලේ එන්ජොයි කරනවා කන එක ඇතුලේ මිනිස්සුන්ට නැත්තේ ඕකනේ මිනිස්සු හැමදෙස්සෙම සතුටු වෙන විදියක් හිතන්නේ නේ දුකෙන් බොහොම තමයි සමහරලාවට වැඩ කරන්න ගියත් වැඩේ ආපෝ මාර අමාරුයි ගාලා ඔළුවේ ඉන්න මට වඩා මං හිතනවා ඒ කරන වැඩේ ඇතුලේ වැඩේ එන්ජොයි කරන එක තමයි වඩා හොඳ සෞඛ්‍ය ගැන හිතන්නත් ඕනේ මේ කාලේ හරි අයිය එතකොට දැන් මේ අපේ කෝල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එක ගැන හවු නෑ බෑ ගේම් එක ගැන මොකද හිතන්නේ මේ විදිහට Facebook live එකක් සම්බන්ධ වීම ගැන හොඳ ඇත්තටම මේ දැන් අර මම අර කල්ලුත් කිව්වා දැන් ඕවි ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ ඌනේ බෑ වැඩසටහන අපි ඉස්සර මේ ගුවන්විදුලි අපි ඇහුවා නමුත් ඉතින් ඊට පස්සේ දැන් මේ කරනකොට පොඩි නිකන් මේ ඉතින් අර පරණ කතා පරණ ඉතින් දේවල් ඉතින් මතක් වෙනවා ඉතින් අපි ඉස්සර අහපු එක දෙක කරේ නමුත් ආද මම මේ වැඩසටහනකට සහ මේ තරගයකට සහභාගී වුණා ඉතින් දැන් මේ අර එක ගලෙන් කුරුල්ල දෙන්නයි මේ එක පැත්තකින් රේඩියෝ එකකින් යනවා අනිත් පැත්තෙන් Facebook එක කරා යනවා ඉතින් තාක්ෂණෙත් එක මෙහෙම යනවා මං හිතන්නේ මේක වෙන්න ඕන එකක් ඇති අපි හැමතිස්සෙම එකම තැනක් කොටු වෙලා ඉන්නතු රටක් විදිහට ගත්තත් මනුස්සය අපි මේ රටේ ජන කොට්ටාසයක් විදිහට ගත්තත් අපි ඉස්සරහට යන්න ඕනේ ඒ ඉස්සරහට නොයෑමේ ප්‍රතිඵලය තමයි අපි මේ භුක්ති විඳින්න ඉන්නේ රේඩියෝ එක ඉස්සරහට යනවා වගේම රූපවාහිනිය ඉස්සරහට යනවා වගේම සෝෂල් මීඩියා එක ඉස්සරහට යනවා වගේම මේ තාක්ෂණික දේවල් ඉස්සරහට යනවා වගේම රටක් විදිහට ඉස්සරහගෙන හිතන්න ඕනේ එතකොට ජනතාවක ජනතාවක් හිතන්න ඕනේ අනිවාර්යෙන්ම හොඳයි අපි දැන් මේ මට මතක් වෙනවා මේ කාලේ කාලේට ඔයගේ මේ පෙනුම වෙනස් වෙන්නේ ඇයි කාලයක් කොණ්ඩේ වගේ ඔව් කාලෙම කොණ්ඩේ බවාගෙන බැඳගෙනත් හිටියා නමුත් මෙහෙමයි ඇත්තටම ඒක වෙන්නත් ඇවිල්ලා මේ මේ එකක් ඇවිල්ලා මුලින්ම චරිතවල හැටියට මම ගොඩ ඇත්තටම ටෙල්නාටුල ඇඩ් කරපු කෙනෙක් නෙමෙයි ඇත්තටම එතකොට වැඩ ගොඩක කර හිටපු කෙනෙකුත් නෙමෙයි ඉතින් මම බොහොම සීමා සහිත ප්‍රමාණයක තමයි මම වැඩ කරලා තියෙන නිසා එමෙ වැඩ කරන්න කැමති කොහොම වුණත් දැන් දැන් තියෙන ස්වභාවය නම් ඇවිල්ලා මම ස්වභාවිකව මඩ තිබිච්ච එක නමුත් ඒක පස්සේ අවසානයේ දැන් දිවිතුරායකේ චාමර පවා මට ඇත්තටම කතා කරන්න ওই ලුක් එක මචං මේ කැරක්ටර් එකට මරු කියන එකත් එක තමයි ගත්තේ මාත් එක්ක සෙට් උනේ මේ වැඩේට ඉතින් ඒවත් එක්ක තමයි උනේ දැන් ඉතින් මම ඇත්තටම මේ මගේ ස්වභාවික පෙනුම නමුත් ඒ කාලේ නම් මං චරිතවලට විවිධ වෙනස් වුණා දැන් නමුත් ඉන්න පහසුවේ මේ විදිහට මං හිතන්නේ ස්වභාවිකව ජීවත් වෙනවා කියන තරම් පහසුවක් මේ ලෝකේ තවත් නැහැ ඇත්තටම මේ එක දෙයක් කියන්න ඕන රඟපාන්නේ විතරක් නෙවෙයි පිටපත් රචනය පවා කරන්න පුළුවන් දක්ෂයෙක් තමයි මේ අපි ඉස්සරහා ඉන්නේ අපි ආදරය කරන චරිතයක් ඉතින් එදිනෙක යන අධ්‍යක්ෂණය මේ හැම පැත්තම කොහොමද ආවරණය කරගෙන තමන්ගේ ජීවිතයට අමුතුම ආලෝකයක් අරන් තියන කොහොමද මේ දේවල් ඔක්කොම ටික තමන්ගේ ජීවිතේට වටා එකතු කරගත්තේ නෑ ඒක හේ බා මූලිකම හේතුව මං හිතන්නේ මට අම්බෙච්ච ගුරුවරු ඉතාම හොඳයි මම ඇත්තටම මුලින්ම රංගනය ගැන ඉගෙන ගන්න ආචාර්ය සොලමන් ෆොන්සේකා මහත්මයාගෙන් මං මහත්මයා කියලා කියන තරම් එතුමා මහත්මයෙක්. ඉතින් එතුමා බොහෝ ගෝලියෝ පිරිසක් මේ ශේෂ්ත්‍රය තුලට බිහි කළා. එතකොට ඉන් පස්සේ කාලේ මට වැඩ කරන්න හම්බෙච්ච අධ්‍යක්ෂකවරු නිර්මාණකරුවන් ගත්තොත් මේ අය ඉතාම කලාව පිළිබඳ යම් අවබෝධයක් සහ එහෙම හැඟීමකින් වැඩ කරපු කට්ටිය. තේමිය වගේ කට්ටිය කොටින්ම කියනවා. හරි. ඒගොල්ලෝ වැඩේට බොහොම ආදරෙන් මේව කරපු කට්ටිය. ඒකත් එක තමයි අපි පුරුදුනා වැඩක් කරන්න ගියාම අවංකව ඒ වැඩේ කරන්න සහ ඒකට කැප වෙලා වැඩ කරන්න. ඉතින් ඒ කැපවීමේ ප්‍රතිඵල තමයි මම හිතන්නේ මම පිටපත් රචකයේ වීම හෝ මම අධ්‍යක්ෂකවරයෙක් වීම හරහා බලපෑවේ. මට ප්‍රබල විදිහට බලපෑම එකම කෙනා තමයි මචං චිත්‍රපටයේ ඩිරෙක්ටර් උබර්තෝ පැසලෝනේ. උබර්තෝ වගේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කිරීම ඉතාම පහසු නිසා සුන්දරයි. ඉතින් උබර්තෝ මේ නළුවන් මෙහෙවීම ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ ඉඳලා වැඩේට වෙන සූදානම සහ ඒ සියලු දේවල් එක්ක ගත්තාම ඒ දේවල් දැක්කම මට ඇත්තටම යුතුයනා මට පොඩි ඒක අභ්‍යාසයක් වුණා ඒ වැඩ කිරීම ඇතුලේ. ඉතින් ඒකත් එක්ක තමයි මට
ඩිරෙක්ට් කෙනෙක් වෙන්න ඕනේ සහ නිර්මාණකරුවෙක් වීම කියන එක මූලික සිතුවිල්ල පාළුවනේ නැත්නම් එහෙම ලොකු ටාගට් එකක් අදටත් නැ මම අදට දැන් ඉස්සරහට මම මොකද්ද කරන්න කියලා මට එහෙම කරන්න ලොකු බලාපොරොත්තුවක් නැ නමුත් මේ තියෙන දේ මම කරනවා නමුත් අර මට වැඩ කිරීමේ උමනාව ඇති උනේ ඇත්තටම උබර් තවරා ඉතින් මම ඒ ගෞරවය එතුමාට පිරිනමන්න ඕන අනිවාර්යයෙන්ම හරි මේ අය ඉතින් අපිට කියන්නකෝ මේ අයගේ gedara විස්තර පවුල් පසුබිම් පිළිබඳව එතකොට කවුද දැන් මේ වෙලාවේ gedara ඉන්න කට්ටිය එතකොට අයගේ පවුලේ කවුද ඉන්නේ අපිට විස්තර ටිකක් කියන්න මම හිතන්නේ ගොඩක් කට්ටිය කැමති අයගේ පවුලේ විස්තර දැනගන්න දෙමෝපියන් ඉපදුනේ කොහෙද පොඩි ඉස්කෝලේ ගියේ ආහා මම මේ මම ඉපදුනේ සා මං ජීවත් උනේ නාරෑම් පිටකන ප්‍රදේශයේ කොළඹ ආශ්‍රිතව එතකොට මගේ පියා රජයේ රැකියාවක් කරපු ඒ කියන්නේ සලුසලේ රැකියාව කරපු මිනිසයා කෙනෙක් එතකොට එයා පස්සේ කාලේ රැකියාවෙන් අයින් වෙනවා ඊට පස්සේ ව්‍යාපාර කටයුතු වල නියැලෙනවා වෙනවා කොමුණත් මගේ අම්මලා රැකියාවක් කරේ නෑ එයා ගෙදරම තමයි හිටියේ ඒගොල්ල කිසිම කෙනෙක් කලා ශාස්ත්‍රයට සම්බන්ධ නෑ ඉතින් මම ඉස්කෝලේ ගිහින් සිපතන මහාවිද්‍යාලයට සිපතන ඉන්න කාලේ මට යම් කිසි විදියකින් මම අධ්‍යාපන කටයුතු කරනකන් ඉන්නකම නාට්‍ය කරන්න පොඩි පසුබිමක් ලැබුණා අමිතා සමරවික්‍රම කියන ගුරු මහත්මිය යටතේ ඉතින් එතුමිය අදත් මම බොහොම ගෞරවයෙන් සිපත් කරනවා අපිට බොහෝ දේවල් කියා දුන්නා ඉතින් ඒ ඒකෙන් තමයි මට මේ ආර්ට් වලට එන්න යම් එකක් ආවේ පළවෙනි එක ඒක හරි එතකොට ඊට පස්සේ කාලේ පස්සේ වෙනකොට මම තව ඊට පස්සේ වැඩ කරන්න කියන උසස් පෙළ කරලා ඉවරනට පස්සේ මම ඊට පස්සේ දිගට වැඩ කිරීමේ ආසාව කැමැත්ත තුනක් ඉතින් මගේ පෞලි සමාජිකයන් ගත්තොත් එහෙම අත්තයි නංගි අයියලා දෙන්නයි තමයි ඉන්නේ ඉතින් හැමෝම විවාහකයි සහ දරුමුණු පුරෝ කතාගෙන එහෙම ජීවත් වෙනවා ඉතාලම සන්තෝෂයෙන් යහපත් විදියට ඉතින් අපි දෙන්නත් මේ ජීවත් වෙනවා මේ විදියට ගොඩක් කොහොමද ආදර අම්බරේ පටන් ගන්නෙ ආදර අම්බරේ කොහොමද පටන් ගන්නෙ ආදර අම්බරේ පටන් ගත්තේ දුලීකයි මමයි වෙන වෙනම දන්නවා ඒකනම් අපි කවදාත් එකට හම්බ වෙලා නැහැ නමුත් අපි එකට වැඩ කරන්න හැමුණා ටෙල් නාට්‍යයක සමීර හසුන්ගේ සක්මන් ඡායාරූපයෙන් ටෙල් නාට්‍ය දුලීක ඇඩ් කරේ මගේ අම්මට මම දුලීකගේ පොඩි පුතා සමහර ඇතම අවස්ථාවල තිබ්බ මට දුලීකට වැඳලා යන්න ඒ වගේ ඒවා තිබ්බා ඉතින් කොහොම වුණත් මේ 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 එහෙම තමයි අපි පටන් ගන්න ඊට පස්සේ දැත්තන අපි යාළු විදිහට තමයි කොට කාලේ කාස්ට්‍රේ කරේ පස්සේ ඉතින් පස්සේ කාලේ වෙනකොට ඉතින් අපිට ඒක ආදරයකට පෙරළුණා සහ විවාහය දැක්කා කියලා වරුණා. ඉතින් දැන් අද වෙද්දී සියලු දේවල් එක යාළුකම ආදරය විවාහය ඔක්කොම ඇත්තේ කලාකටයුතු කරමින් ඉන්නවා. මම හිතනවා අර මේ මේ ඉතින් එක තැනක ඉඳලා වැඩ කරනකොට වැඩ කිරීමේ පහසුව තියෙනවා. ඉතින් ඒ පහසුව භුක්ති විඳිනවා. ඔව්. අම්මා කෙනෙක්ගේ වගේ රැකවරණයක් හම්බ වෙනවා. හැම දෙයක්මත් එක්ක. ඔව් ඔව්. ඒකත් නැවෙනවා. ඉතින් අම්මා सतोष मम මේ ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් වගේ මට ප්‍රතිචාර දක්වු මේ කමෙන්ට්ස් දාපු සියලු දෙනාට මගේ ආදරය ගෞරවය අනිවාර්යයෙන් මෙහෙම වෙනවා ඉතින් දිවිතුරා බලන්න කමෙන්ට්ස් දාන්න හොඳ සහ නරක දෙකම කියන්නේ දෙකම බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම අපි හොඳත් නෑ අපි නරකත් නෑ මේ දෙකම අතර තමයි ජීවත් වෙන්නේ හරි එහෙනම් බොහොම ස්තුතියි අදට මේ කෝල්ස් පොටලින් අපි ආව ලයිව් එක එන්න කරන්න ලෑස්ති වෙන්නේ අපි ලයිව් එකට ලයික් කරපු කමෙන්ට් කරපු හැමෝටම परिश्रम